Welcome back to Lady Rush. කොහොමද? හැම කෙනෙක්ම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් එහෙනම් තවත් Primark haul video එකක් අරගෙන මං ආව ඔයගොල්ලන්ව බලන්න. පහුගිය Primark haul video එක ඔයගොල්ලන් ගොඩක් අසාවෙන් බලලා තිබ්බා. ගොඩක් දෙනෙක් මට message කරා. ඉතින් products ගැන ගොඩක් දෙනෙක් ඇහුවා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වත් වගේ ගොඩක් products ඉතින් එක වතාවක් යනකොට ඊළඟ වතාවේ හොයාගන්න නැති තත්ත්වයක් තියෙනවා. මොකද අර මගේ online shop එක හරහා products ගන්න clients කීප දෙනෙක් ඉන්න නිසා ඒ අය චුට්ටක් interested. මම මොනා හරි ගත්තොත් හරි මම මොනා හරි video එකකින් පෙන්නුවොත් හරි ඒ වගේ similar දෙයක් හරි ගන්න පුළුවන්කම තියෙනවාද කියන එක ගැන මගෙන් නිතර details අහනවා. ඉතින් කොහොම වුණත් ගොඩක් දෙනෙක්ගේ හොඳ feedback එකක් හොඳ response එකක් තිබ්බා video එක සම්බන්ධයෙන්. ඉතින් මට දැනගන්න ලැබුණා ඔයගොල්ලෝ like කරලා තිබ්බා ගොඩක් දෙනෙක් video එකට ඒ වගේම comment කරලා තිබ්බා මට private messages ගොඩක් ආවා. ඉතින් ඒකෙන් මට තේරුම් ගියා ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් මේ haul videos වලට විශේෂයෙන්ම Primark haul videos වලට ගොඩාක් ආසයි කියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ගේ response එක වැඩි වෙන්න මම ඒ වගේ videos ඉස්සරහට වැඩිපුර කරන්න උනන්දුවක් ඇති වෙනවා කියලා කිව්වොත් හරි ඇත්තටම. ඉතින් ඒක නිසා සමහරක් විට ආයෙමත් ඉස්සරහට තවත් Primark haul videos කීපයක්ම ඔයගොල්ලන්ට ගේනත් ඉඩ තියෙනවා ඔයගොල්ලන්ගේ request එක මත. ඉතින් කොහොම වුණත් ඔන්න දෙවනි පාරට ආයෙමත් මම Primark එක පැත්තේ ගියා. මොකද එදත් කිව්වත් වගේ මට දේවල් ටිකක් අඩුවෙන් තමයි select කරගන්න හම්බුනේ. මොකද ගොඩක් දෙනෙක්ට shop කරනකොට විශේෂයෙන්ම clients ලගේ දේවල් ඊළඟට බලට ගන්න දේවලුයි හැමෝටම දේවල් සිලෙක්ට් කරන්න ගියාම ටිකක් අමාරුයි වෙලාව සෑහෙන්න යනවා shop එකත් ගොඩක් ලොකු නිසා. ඉතින් කොහොම වුණත් මේ වතාවේ මම නැවතත් ගිහිල්ලා මටත් අවශ්‍යයි කියලා හිතන pieces කීපයක් මම online බලලා එහෙම නැත්නම් මම videos වලින් ගොඩක් වෙලාවට haul videos වලින් mark කරගෙන හිටපු note කරගෙන හිටපු දේවල් ටිකක් හොයාගන්න හම්බුණා. ඉතින් එහෙනම් බලමු මොනවද ඒ දේවල් කියලා මම ආයිමත් Primark ගිහිල්ලා shop කරලා ගත්ත දේවල්. ඉතින් ඔන්න බෑග් එක මගේ පිටිපස්සෙන් මෙන්න මෙහෙම බලාගෙන ඉන්න ඔයගලන්ට පේනවා ඇති. කොහොම වුණත් වීඩියෝ එකට යන්න කලින් මම ඔයගලන්ට හැමදාමත් වගේ මතක් කරනවා මාව Instagram follow කරන්න. profile එකේ තාම හරිම පොඩි ප්‍රමාණයයි ඉන්නේ මගේ channel එකට සාපේක්ෂව. ඉතින් ඒක නිසා channel එකේ ඉන්න හැම කෙනෙක්ටම මම invite කරනවා Instagram profile එකත් follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි තවමත් 75%ක් විතර මගේ channel එක බලන frequently මගේ channel එක follow කරන අය තවමත් මගේ channel එකට subscribe කරලා නැහැ. මම දන්නේ ඒකට හේතුව මොකද්ද කියලා. මොකද channel එකක් subscribe කරන්න ඕගලන්ට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ඕගලන්ට YouTube account එකක් විතරයි ඕනේ. කියන්නේ ඕගලන් register වෙලා ඉන්නවනේ අපි සාමාන්‍යයෙන් phone එකකින් YouTube යනකොට ඒ ඉන්න විදියටම ආට පුළුවන් channel එක subscribe කරලා notification bell එක click කරන්න. ඉතින් විශේෂ දේවල් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පාවිච්චි කරන YouTube පාවිච්චි කරන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක නිසා please මම ඕගලන්ට මතක් කරනවා හැම කෙනෙක්ම මගේ channel එක subscribe කරලා තියන්න. මොකද ඒකෙන් ඕගලන්ටත් වාසියක් මොකද ඔයගොල්ලන් channel එක හැමදාම බලන කෙනෙක් නම් ඔයාට ගොඩක් දෙනෙක් කියනවා මං සමහර products ගැන ඇහුවාම උනත් කියනවා අර product එක ගැන මං මේ video එකෙදි කතා කරා නේද කියලා කිව්වහම මං ඒක දැක්කේ නැහැ කියලා කියනවා. ඉතින් එතකොට ඒ කියන්නේ ඔයාට notification එක ඇවිල්ලා නැහැ. ඔයාට video එක miss වෙලා. ඒතර video එක miss වෙලා තියෙන්නේ ඔයා notification bell එක click කරලා නැති වෙන හින්දා. ඔයා notification bell එක click කරලා නැති නිසා. ඒ වගේම තමයි සමහරක් විට ඔයා subscribe කරලත් නැතුව ඇති වන්න දෙනුවත්ම. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් බලන්න ඔයා subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඔයා මගේ channel එකේ විශේෂයෙන්ම හැමදාම එකතු වෙලා ඉන්න කීප දෙනෙකුත් ඉන්නෝ. ඒ විදිහට videos miss වෙච්ච. ඒකයි මම කියන්නේ මට පැහැදිලිව තේරුණා. වැඩි දෙනෙක් තවමත් subscribe කරලා නැහැ. videos බලනවා හැබැයි subscribe කරලා නැහැ. ඉතින් ඒදෙත් මතක් කරන ගමන් එහෙනම් යමු මොනවද මම අරගෙන තියෙන්නේ කියලා බලන්න. හරි ඉතින් එහෙනම් ගත්ත දේවල් ටික මේ බෑග් එකේ තියෙනවා කියලා මම කියුවානේ. ඉතින් අපි මේ දේවල් මොනවද කියලා බලමු. තව පොඩ්ඩක් විතර shopping කරලා ගත්ත දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මම ඔයගොල්ලන්ට පස්සේ කතා කරන්නම් ඒ ගැන. කොහොම වුණත් අපි පටන් ගමු ඇක්සසරි එකකින්. නෑ තව පොඩි දේවල් ටිකක් තියලා ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට තව වෙනත් දෙයක් කියන්නම්. ඕගොල්ලන්ට පෙන්නන්න එකම එක gems item එකක් මෙතන තියෙනවා. මොකද gems products ගැන මම වැඩිය මගේ channel එකේ කතා කරන්නේ. මොකද හේතුව husband මොනවා හරි ගත්තොත් නම් මම channel එකේ share කරනවා. නමුත් ගොඩක් වෙලාවට මේ වගේ haul videos බලන්නේ ladies ලා නිසා girls ලා නිසා මම වැඩියම ladies items ගැන තමයි කතා කරන්නේ. මොකද husband ට ගන්න හැමදේම මම මේ channel එකේ කතා කරන්නේ නැහැ. නමුත් මට නිතරම තේරෙන දෙයක් තමයි හස්බන්ඩ් කෙනෙක්ට නැත්තම් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක්ට නැත්තම් පවුලේ කවුරුම හරි පිරිමි කෙනෙක්ට gift එකක් දෙන්න ඕගොල්ලන් ගොඩක් වෙලාවට මගෙන් ඇඩ්වයිස් ගන්නවා. ඒ කියන්නේ මම හැමතිස්සෙම shopping කරන කෙනෙක්, products ගැන හොයන කෙනෙක්, products ගැන brands ගැන දන්න කෙනෙක් වශයෙන් සාමාන්‍ය client කෙනෙක් විදියටම ඕගොල්ලන් මගෙන් යම් කිසි support එකක් බලාපොරොත්තු වෙනවා. කීප වතාවක්ම දැන් මේ අවුරුදු පුරාවටම අවුරුදු කීපය පුරාවටම ගොඩක් වෙලාවට මම මේ වගේ උදව් කරලා තියෙනවා.
හස්බන්ඩ්ට හරි බොයිෆ්‍රෙන්ඩ්ට හරි gift එකක් තෝරගන්න. ඉතින් ඒ වගේ දේවල් වලදී සමහරක් විට ඔයගලන් මගෙන් ඕඩර් කරලා ලංකාවට ගෙන්න ගන්නවා ඒ ප්‍රොඩක්ට් එක. සමහරක් වෙලාවට ඔයගලන්ගේ හස්බන්ඩ් හරි එහෙම නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් හරි ඉටලි වල ඉන්නවා නම් ඒ වගේ gift එකක් send කරගන්න විදියටත් ඔයගලන් මගෙන් support එක අරගෙන තියෙනවා. ඒ අය මේ වෙලාවේ වීඩියෝ එක බලනවත් ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ කොහොම වුණත් ඉතින් ඒ වගේ අවස්ථාවක් මට මේ ළඟකදී කීපයක්ම අවස්ථාවල් ආවා. ඉතින් ඒ වගේ එක gift එකක් දෙන දෙයකට ගත්ත t-shirt එකක් මං ගාව තියෙනවා. Jeans t-shirt එකක් light pink color එකෙන් මෙන්න මේ වගේ හරිම ලස්සන jeans collection එකක් මම ඇවිත් තිබ්බා. ලස්සනම ලස්සන t-shirts ගොඩාක් ඇවිත් තිබ්බා. මම මේ විදිහට ළඟට පෙන්වන්නම්. මේකේ අර material එක හරිම අමුතුයි, හරිම ලස්සනයි. ඉතින් මේක light pink color එක. ඒ වගේම තමයි ලස්සනම pastel colors වගේ දේ අඳින්න කැමති jeans ලට ලස්සන t-shirts මේ වගේ round neck එක තියෙනේවත්, ඒ වගේම collars තියෙනේවත් shirts හරිම ලස්සන ඒවා ඇවිල්ලා තිබ්බා. ඉතින් හොඳ collection එකක් තිබ්බා. මේ gift එක ඉටලි වල ඉන්න ලංකාවේ ඉන්න මගේ client කෙනෙක් වගේම මගේ channel එක follow කරන කෙනෙක්. ඉතින් එයාගේ හස්බන්ඩ්ට gift එකක් විදියට යවන්න මේකයි. තව දේවල් ටිකක් එකතු කරලා ඉතින් ඒ සර්විස් එක මම පුළුවන් වෙලාවට තමයි කරන්නේ. නැත්තම් හැම කෙනෙක්ටම කරන්න බෑ. මොකද මම ඉන්නේ රෝම් වල. ඉතින් ළඟපාත කෙනෙක් නම් නැත්තම් මට postal service එකකින් යවන්න පුළුවන්කම තියෙනවා නම් ඒ දේවල් මම එහෙම යවලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් මම මේ channel එක හරහා කරනවා අතරමැද දේවල් විදියට. ඊටත් අමතරව මම උනන්ට මෙතනින් පෙන්නනවා තවත් ලංකාවේ ඉන්න මගේ channel එක follow කරන කෙනෙක්. ඒ වගේම මගේ client කෙනෙක් කාලයක් තිස්සේ. ඉතින් එයාටත් අවශ්‍ය දේවල් කීපයක් ගෙන්න ගත්තා එයාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට කියලා. ඉතින් මම ඔයගලන්ට මෙතනින් පෙන්නන්නම්. මම ඒ gift එකත් හරිම ලස්සන මම හරිම ආසාවෙන් ඒ දේවල් හොයලා බලලා පර්චේස් කරලා එයත් එක්ක කතා කරලා ප්‍රයිසස් කතා කරලා ඉතින් අපි දෙන්නම කතා කරලා මේ දේවල් සිලෙක්ට් කරගෙන තමයි ලස්සන ලස්සන සංග්ලාසස් pair එකකුයි ඒ වගේම තමයි ලස්සන ලස්සන wallet එකකුයි සිලෙක්ට් කරා. ඉතින් එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් යා ඔන්න ඒ දේවලුත් prepare කරේ කොහොමද කියලා මම ඔයාලට මෙතනින් පෙන්නන්නම්. ඉතින් ඒ වගේ දේවලුත් ඔයගලන්ට පුළුවන් කැමති නම් ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයන්ගේ birthday gift එකක් විදියට යම් කිසි දෙයක් ඉටලි වලින්ම ගෙන්නලා දෙන්න තියෙනවා නම් ඒක තව විශේෂ දෙයක් කියලා මම හිතනවා. ගොඩක් දෙනෙක් ආසවේ කියලා හිතනවා gift එක ලබා ගන්න කෙනා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ වගේ දේකුත් ඕගලන්ට කරගන්න අවශ්‍යයි නම් මගේ WhatsApp number එක මම මෙතනින් ලියන්න. ඕගලන්ට පුළුවන් gift එකක් කෙලින්ම ඉටලි වලින් ඉඳලා ලංකාවට ගෙනලා ඒ gift එක යාගේ අතට දෙන්න. ඔයා gents ලට විතරක් නෙමෙයි මම කියන්නේ තමන්ගේ නංගි කෙනෙක්ට, අක්කා කෙනෙක්ට, අම්මා කෙනෙක්ට, අම්මලටත් ගොඩක් hand bags ඉටලි වලින් ගෙනලා දීපු කීප දෙනෙක් මගේ channel එක මම හිතනවා මේ වෙලාවෙත් බලාගෙන ඉන්නවා කියලා. හැම තිස්සෙම මාත් එක්ක clients ලා විදියට කරගනු දෙනු කරන කීප දෙනෙක් ඉන්නවා. කොහොමත් මගේ permanent clients ලා වෙලා ඉන්න. ඉතින් ඕ වගේ තමයි. ඉතින් ඒ දෙයත් මට පොඩ්ඩක් මතක් කරන්න ඕන වුණා වීඩියෝ එක පටන් ගන්නකොට. මොකද මං හිතුවා ඒක චුට්ටක් මතක් කරන්න ඕන දෙයක් මං කලින් වැඩි ඒ ගැන කතා කරලා නැති නිසා කියලා. රයිට්. ඉතින් එහෙනම් මං එදා කිව්වනේ මට සොක්ස් ගන්න බැරි වුණා, පිජාමාස් ගන්න බැරි වුණා කියලා. හැබැයි පිජාමාස් මේ පාරත් ගත්තේ නැහැ. පිජාමාස් වල ප්‍රයිස් එක හරියට වැඩි වෙලා තියෙනවා. දැන් 2 piece set එකක් ඉස්සර ගත්තාම යුරෝස් 7ක් වගේ ප්‍රයිස් එකක් උනේ. මේ අවුරුද්දේ මම විශේෂයෙන්ම දැක්ක සෑහෙන්න ප්‍රයිසස් වැඩි වෙලා තියෙනවා 2 piece පිජාමාස් වල. ඒ කියන්නේ 2 strap top එකයි short එකයි වෙන වෙනම තමයි දැන් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ Primark එකේ. ගොඩක් වෙලාවට යුරෝස් 6ක් වගේ වෙනවා එක piece එකක්. නැත්තම් ටිකක් quality එක හොඳ material එකකින් තියෙනවා යුරෝස් 8ක් වගේ price එකක් වුණා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වෙලාවේ මම summer pyjamas මුකුත්ම ගන්නෙ නැහැ කියලා. හැබැයි winter pyjamas එහෙම නැත්තම් අර satin වගේ material එකකින් කරපු satin නෙමෙයි similar material එකකින් කරපු ලස්සන pyjamas විශේෂයෙන්ම Victoria's Secret similar pyjama sets තිබ්බා යුරෝස් 22ක් වගේ වුණා. ඒවා නම් එකක් තිබ්බට වැඩිය වැඩි වෙලා තිබ්බේ 18ක් වගේ price එකකට. ඉතින් ලස්සන දේවල් තිබ්බා. නමුත් පිජාමාස් මම මුකුත්ම ගත්තේ නැහැ දෙවෙනි පාර ගිය වෙලාවේ. මම හිතුවා ඕනේ නැහැ කියලා ප්‍රයිස් එක වැඩි නිසා. නමුත් සොක්ස් මම ගත්තා. සොක්ස් මේ චූටි ගානක් 70-60ක් විතර අඩු වෙලා තියෙනවා. යුරෝස් 4ට තිබ්බ එක 3740ක් වෙලා තියෙනවා. ඉතින් ඒක නම් එච්චර ගානක් නෙමෙයි, ලොකු අඩු වීමක් නෙමෙයි. නමුත් මේ වගේ පැස්ටල් කලර්ස් වලින් ලස්සන සෙට් එකක් මම සිලෙක්ට් කරගත්තා. මොකද මම හරිම ආසයි කලර්ෆුල් දේවල් පාවිච්චි කරන්න මේ සීසන් එකද. ඔයාලට පේනද මේ ටොප් එකත් මම ඇඳන් ඉන්න මේ කලර්ස්ම තමයි තියෙන්නේ. මම මේක හැමතිස්සෙම සමයකට අඳින්න ගන්න ස්ප්‍රින්ග් එක පටන් ගන්නකොටම අඳින්න ගන්න ටොප් එකක් හැමදාම. ස්ටඩි වාරියස් එකෙන් ගත්ත ටොප් එකක් දැන් ටිකක් කල්. කොහොම වුණත් මම මේ කියන්නේ ගියේ කලර් සම්බන්ධයෙන්. මේ වගේ පැස්ටල් කලර්ස් මම හරිම ආසයි. තව දෙයක් කියන්න අමතකුණා, නේල්ස් ටික. ඔයගලන්ට මතක ඇති මම එදා
මෙන්න මේ nails kit එක ගත්තා Primark එකෙන්. ඉතින් මම කිව්වනේ එදා video එකේ මට ඒක apply කරගන්න බැරි වුණා කියලා. ඔන්න ඉතින් මම අද ටිකක් මේවා මම කොට කරලා තියෙන්නේ. මම ගොඩාක් දිගට ආස නැහැ nails. ඉතින් සාමාන්‍යයෙන් මට අවශ්‍ය ප්‍රමාණයට මම length එක කපලා හදාගෙන තියෙන්නේ. මොකද මට වැඩ කරගන්න gedara අපහසුයි මේවා අලවගෙන ඉන්නකොට. ඉතින් කොමුනොත් මම මේක glue එක පාවිච්චි කරලා නෙමෙයි අලවගෙන ඉන්නේ. Stickers පාවිච්චි කරලා මෙන්න මේ විදිය ස්ටිකර්ස් තියෙනවා අපිට කඩේ ගන්න දැන් ඕන තැනක shops හැම තැනම වගේ දකින්න තියෙනවා මොනවද nail tabs හරි මොනවා හරි ඒ වගේ නමක් තමයි කියන්නේ මෙන්න මේවෙන් තමයි මේක nail එක පිටිපස්සට අලවලා ඒකේ තියෙන අනිත් පැත්ත peel කරලා මෙහෙම තියලා press කරාම අපිට nails ටික අලව ගන්න පුළුවන් එතකොට අර gum ගෑවහම nails වලට වෙන damage එක අඩු කරගන්න පුළුවන් ඉතින් මම ගොඩක්ම ආස කලර් එකක් මෙන්න මේ Azzurra කියන කලර් එක ඉටලියන් වලින් light blue color එක හරිම ලස්සනයි. ඉතින් ඇලෙව්වා කියලා වෙනසක් නැහැ. නිකන් gel tips gel nails දැම්ම වගේම තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේක ටිකක් తాවකාලික දෙයකට හොඳයි. මොකද මට නිතරම nails apply කරන් ඉන්න බෑ. gedara dure වැඩත් එක්ක මට ටිකක් අපහසුයි. ඒක මම ඇත්තට කැමති දෙයක් නෙවෙයි. ඔය විදිය තමයි nails උත් ඔන්න apply කරා. එහෙනම් socks උත් 7 pairs socks pack එකක් මම ගත්තා. ඒක මට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් නිසා. ඊළඟට මෙන්න මේ වගේ තවත් crop top එකක් ගත්තා මේක නම් ටිකක් අර fitness wear නැත්තම් jogging කරන්න වගේ අඳින්න තියෙන ඇඳුම් තියෙන තැන තිබ්බේ හැබැයි මම හිතනවා මේක නිකන් සාමාන්‍යයෙන් ගමනකට උනත් අඳින්න පුළුවන් විදිය එකක් කියලා මොකද මේකේ material එකත් හොඳ durable කියලා මට හිතුණා මේ විදියට බලනකොට ලස්සනම ලස්සන mint green apple green මොකද්ද ඒ වගේ color එකක් green color එකක් ලස්සන color එකක් අර pastel shades වලට වඩා චුට්ටක් විතර dark color එකක් කොහොම වුණත් හරිම ලස්සනයි. අපේ ස්කින් ටෝන් එකටත් ලස්සනයි. අර මම කලින් වීඩියෝ එකේ කිව්වත් වගේ අපි තව ටිකක් ටෑන් වුණාට පස්සේ මේ වගේ කලර්ස් හරිම ලස්සනට පේනවා අපි ඇඳහම. ඒක ගොඩක්ම පේන්නේ අපි දැන් ඉන්නේ මං ඉටලි වල ඉන්නේ. ඉතින් එතකොට ඒ අර සුදුහම තියෙන අයත් එක්ක අපේ ස්කින් එක දැක්කහම ඒගොල්ලන් මාරාසයි. මොකද අපි නැචරලිම අපි ටෑන් ස්කින් එකක් තියෙන්නේ. ඉතින් ඒක තවත් අවුවට අර ඩාර්ක් වෙනකොට එන කලර් එක හරිම ලස්සනයි. ඉතින් එතකොට මේ වගේ කලර්ස් ඇඳහම ඒගොල්ලන් මාර විදියට කම්ප්ලිමන්ට් කරනවා. වාව් ඔයගොල්ලන්ගේ ස්කින් ටෝන් මාර ලස්සනයි ඒකටම මැච් වෙන කලර්ස් ඔයගොල්ලන් අඳිනවා ඒක ඇඳහම තවත් අර ස්කින් එකේ කලර් එක කම්ප්ලිමන්ට් වෙලා පේනවා මොකද ඒගොල්ලන්ට කවදාවත් කොච්චර ඒගොල්ලන් බීච් ගිහිල්ලා ඌවේ පැය ගණන් හිටියත් ඒගොල්ලන්ට ඒ කලර් එක ගන්න බෑ එහෙම කොහොම හරි අමාරුවෙන් කළු වෙලා හිටියත් ඒගොල්ලන් යන්තම් සමය කීවර වෙන කාල වෙනකොටම ඉතින් ඒගොල්ලන්ගේ තිබ්බත් කලර් එක එනවා ඉතින් ඒගොල්ලන් විවිධ දේවල් හැමත ගාලා ගාලා පුළුවන් තරම් ස්කින් එක බ්‍රොන්ස්ඩ් කරගන්න බලනවා ටෑන් කරගන්න බලනවා නමුත් අපිට නැචරලි තියෙන මේ ස්කින් කලර් එක ඉතින් ඒගොල්ලන්ට හම්බෙන්නේ නැති එක ගැන ඒගොල්ලන් හරිම දුකයි ඇත්තට ඒගොල්ලන්ට ඒ ගැන ඉතින් අපි ආඩම්බර වෙන්න ඕනේ අපිට ඒ වගේ ලස්සන ස්කින් ටෝන් එකක් ස්කින් කලර් එකක් තියෙන එක ගැන කොහොම වුණත් මම මේ කියන්නේ ගියේ මේක තිබ්බහම වුණත් අපේ මූණට හරිම ලස්සන එළියක් එනවා ඉතින් crop tops තමයි මම මේ දවස්වල වැඩිපුර කැමති. ඉතින් කෙට්ටු වෙලා හැම ඉන්න නිසා කොහොම වුණත් හරි පහසු යනිත් එක high waist pant එකකට හරිම ලස්සනට ස්ටයිල් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේකේ price එක උනේ හරිම පොඩි price එකක් €4.50. Right. ඊළඟට මේ පාර වීඩියෝ එකේ මම ඔයාලන්ට පෙන්නුවානේ Barbie collection එකෙන් මම dress එකක් ගත්තා. T-shirt එකකුයි shirt dress එකකුයි ගත්තා ඔයාලන්ට මතක ඇති. ඉතින් මට මෙන්න මේක දැක්කහම මතක් වුණා මේක euros 2කට discount price දාලා තිබ්බා euros 4ට තිබ්බ එකක්. මොකද මං හිතන්නේ Barbie collection එක දැන් ඉවරයි Primark එකේ. ඉතින් ඒකෙත් ලොකු collection එකක් ඇවිත් තිබ්බා. දැන් තියෙන Hello Kitty collection එක ඔයාලන්ට videos වලින් දකින්න ඇති මං stories upload කරපු වෙලාවේ. මෙන්න මේ විදිහේ Barbie hair clip එකක්. මොකද නිතරම hair mask එකක් වගේ දාලා අර ටිකක් වෙලා තියන්න වුණාම මම කොණ්ඩේ උඩට තියලා මේකෙන් clip කරනවා මේ වගේ එකකින්. ඉතින් මට මේක Barbie හින්දාමයි මේ අවශ්‍ය වුණේ. කොහොමත් euros 2ක් කියන්නේ හොඳ price එකක් මේකට. ඉතින් Barbie collection එකේ දේවලුත් මම එකතු කරන නිසා මං හිතුවා මේකත් ගෙදර ගෙනාවොත් හොඳයි කියලා. ඉතින් ඒකත් මම අරගෙන ආවා. ඊළඟට මගේ හිතේ තිබ්බ outfit එකක් create කරගන්න අවශ්‍යම hand bag එකක් මම හොය හොය හිටියා ගොඩක් දවස්. ඉතින් හැබැයි ඒක මම නිතර ගෙනියන්න කැමති විදිය හැබැයි ඉතින් ඒක මම ගොඩාක් තැන්වල දැක්කා ගොඩාක් trend එකෙත් තියෙනවා. හැබැයි මට ඕන වුණේ ඒ design එකෙන් ටිකක් ඉඩ පහසුකම් තියෙන bag එකක්. ඉතින් මේ පාර Primark එකට ගියාම මම bags පැත්ත නිතරම බැලුවට මම කියවනේ ලස්සන bags තිබ්බේ නැහැ කියලා ගොඩක්ම. නමුත් මම හොයපු design එක හොයාගන්න තිබ්බා මෙන්න මේ විදියට චුට්ටක් විතර size එකෙන් ලොකුවට. මම ඔයගලන්ට කලිනුත් කිව්වා මේ Rita Ora කියන collection එක. Rita Ora කියන collection එකේ හරිම trendy designs ටිකක් ඇවිත් තිබ්බා Primark එකේ ගිය අවුරුද්දේ ඉඳලාම.
තාමත් කන්ටිනියු වෙනවා මොකද ඒකේ ප්‍රොඩක්ට්ස් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ඉටලියන්ස් ලා අතර ඉතින් කොහොම වුණත් මෙන්න මේ බෑග් එක අර හාෆ් මූන් වගේ තියෙන ක්‍රසන්ට් ඩිසයින් එකට තියෙන බෑග් එක මට ගොඩක් කල් ඉඳලා හොයාගන්න උමනාව තිබ්බා හැබැයි ගොඩක් වෙලාවට මේ වගේ බෑග්ස් එන්නේ මෙන්න මෙච්චරක් විතර ප්‍රමාණය කොටට නැත්තම් ප්‍රමාණය අඩුවෙන්. ඉතින් එතකොට ඒ බෑග් එක අර ලස්සනට විතරයි ගෙනියන්න පුළුවන් මොනවා හරි අවශ්‍ය දෙයක් දාගෙන යන්න බෑ. මම විශේෂයෙන් මම කොයි හරි යනවා නම් විශේෂයෙන් ගොඩක් වෙලාවට බබාලත් එක්ක යනවා නම් හෑන්ඩ් බෑග් එකේ ටිෂුස් මොනවා හරි ඕගොල්ලන් what's in my bag segments දැකලා තියෙනවනේ මගේ කලින් ඉතින් දේවල් ටිකක් තියෙනවා දාගෙන යන්න. හැමතිස්සෙම අවශ්‍ය වෙන දේවල් අපිට තියෙනවා ගෙනියන්නම ඕන වොලට් එකට අමතරව. ඉතින් ඒක නිසා මම ගොඩක් හිතුවේ ඒකයි. දැන් මේක මට ඇත්තටම මගේ එක්ස්පෙක්ටඩ් ක්වලිටීස් ඔක්කොම තියෙනවා. එකක් තමයි සිල්වර් zip එක. මොකද මම ගෝල්ඩ් කලර් එකේ තියෙන ඔල්රෙඩි බෑග්ස් මං ගාව තියෙන නිසා බ්ලැක් එකත් එක්ක මට ඕනුනේ සිල්වර් කලර් එකක්. ඒ වගේම තමයි මේකේ ලෙන්ත් එකත් හරිම පහසුයි. මම ඔයාලට මෙතනින් ස්ටයිල් කරපු වීඩියෝ එකක් දාන්නම්. මං හිතන් හිටපු අවුට්ෆිට් එකට විශේෂයෙන්ම බාබි ටී-ෂර්ට් එකත් එක්ක තමයි මට මේක ස්ටයිල් කරන්න උනේ. මොකද බ්ලැක් කියන්නේ මං ගාව ටොප්ස් වගේ ඇඳුම් තිබ්බට මං වැඩි නිතර අඳින්න කැමති කලර් එකක් නෙමෙයි විශේෂයෙන්ම මේ වගේ සීසන් එකක. නමුත් බාබි ටී-ෂර්ට් එක කොහොමත් ඒක ලස්සනයි කලර් එක බ්ලැක් වුණාට. ඉතින් ඒකට ස්ටයිල් කරන්න හිතාගෙන තමයි මම මේ බෑග් එක ගත්තේ. මේක හරිම පහසුයිත් එක්ක හරිම ලයිට් වේට්. ඉතින් ඒක නිසා හරිම ලස්සනයි. ඉතින් නමුත් මේකේ ප්‍රයිස් එකත් යුරෝස් 14ක් විතර වුණා. ඉතින් ඉස්සර මීට වැඩිය ගොඩක් අඩුයි ප්‍රයිමාර්ක් එකේ බෑග්ස්. විශේෂයෙන්ම මේ වගේ බේසික් බෑග්ස් මොකුත් ඩීටේල්ස් නැති. නමුත් මගේ පර්පස් එකට මේ ඩීටේල්ස් නැති බෑග් එකක් තමයි මම හොය හොය හිටියේ. ඉතින් ඒක නිසා ඔන්න මම ඒ බෑග් එක අරගෙන ආවා මට හොයපු දෙයම එක්සැක්ට්ලි හම්බුන නිසා. ඊළඟට දැන් ඉතින් අපි ඉන්නේ ඩැනිම් සීසන් එකේනේ. මේ කාලෙට සාමාන්‍යයෙන් රස්නෙත් ගොඩක් නැහැ සීතලත් ගොඩක්ම නැති නිසා අපි ඩැනිම්ස් ගොඩක් අඳිනවා වැඩි මේ රටවල් වල. ඉතින් ඩැනිම් සීසන් එකේ ඩැනිම් අවුට්ෆිට්ස් කීපයක්ම මම ක්‍රියේට් කරලා තියෙනවා. මම හිතන්නේ මම ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරන අය නම් දැකලා ඇති. මම නිතර අප්ලෝඩ් කරනවා මම ඩැනිම් ජැකට්ස් වගේ දේවල්, ජීන්ස් වලට අමතරව මම කියන්නේ ඩැනිම් ඩ්‍රෙසර්ස්, ඩැනිම් ජැකට්ස් වගේ දේවල් ඩැනිම් මැටීරියල් එකෙන් යූස් කරන්න කැමති අවුට්ෆිට්ස් ක්‍රියේට් කරද්දී මේ වගේ සීසන් එකක ගොඩක්ම රස්නේ නැති කාලෙක. මොකද තව රස්නේ වැඩි වෙන ඩෙනිම් කියන මැටීරියල් එකත් යූස් කරන්න අමාරුයි. ජීන්ස් උනත් මම සාමාන්‍යයෙන් සමයකේදී අඳින්නේ නැහැ. මෙන්න මේ grey color ජැකට් එකක් නැත්නම් ෂර්ට් එකක් කියලා කියන්නත් පුළුවන්. oversized ජැකට් එකක් මට හම්බුණා. හරිම ලස්සනයි. අහම්බෙන් මම මේක දැක්කේ. අපි හැමතිස්සෙම ඩෙනිම් කිව්වහම නිතරම හිතන්නේ blue color එක ගැනනේ. dark blue, light blue මේ වගේ blue wash එකනේ. නමුත් මේ වගේ grey washed material එකක් නැත්නම් ඇඳුමක් කිසිම දෙයක් මං ගාව මීට කලින් තිබිලා නැහැ. මේක හරිම ලස්සනයි. මේකේ විශේෂත්වයක් තියෙන්නේ මේකේ side එකනොත් මෙන්න මේ වගේ curve කරලා තියෙන්නේ. ස්ලිට් එකක් වගේ තියෙනවා. හරි රවුමට තමයි යට කොටස තියෙන්නේ. ඇඳලා බලනකොට ඔයගලන්ට මෙතනින් පේනවි. ඉතින් ඒක නිසා හරිම ලස්සනයි. මම හරිම ආස හිතුණා. ගොඩාක්ම සීතල කාලෙට නෙමෙයි සාමාන්‍ය සීතල කාලෙකට මේක අඳින්න පුළුවන්. ගැටින් ටී-ෂර්ට් එකක් ඇඳලා මේ පිටිපස්සත් මේ වගේ. අනිත් එක මේකේ බටන්ස් නෙමෙයි තියෙන්නේ, ටික්ස් තියෙන්නේ. ඒකත් මම ගොඩක් ආස වෙච්ච දෙයක්. oversize ජැකට් එකක් විදිහට අඳින්න පුළුවන්. leggings වගේ බේසික් මොනවා හරි ඇඳලා හරිම පහසුවෙන් ස්ටයිල් කරගන්න පුළුවන්. ඉතින් මේකටත් මට ඕන බ්ලැක් හෑන්ඩ් බෑග් එක කිසිම ප්‍රශ්නයක් නැතුව කැරි කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ලස්සන converse දෙකකට වගේ මැච් කරන්න මගේ අයිඩියා එකක් තියෙනවා. ඉතින් මම පුළුවන් වුණොත් outfit එක මෙතනින් දාන්නම්. කොහොම නමුත් මේකේ fit on එක මම උඹලන්ට display කරන්න. ඒකේ price එක කියන්න බැරි වුණා. ඒකේ price එක denim jacket කියලා තියෙන එකේ නම ප්‍රයිස් එක යුරෝස් 22ක් වෙලා තියෙනවා. උලන්ට පේනවා ඇති. ප්‍රයිස් එක ඕකේ, රීසනබල් ප්‍රයිස් එකක්. නැත්තම් මේක සාමාන්‍යයෙන් ටිකක් ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන් ඩිසයින් එකක්. විශේෂයෙන්ම අර යට තියෙබ්බ කොටසේ තියෙන ඩිසයින් එකත් එක්ක. ඊළඟට තවත් ඩෙනිම් ජීන්ස් එකක් මට දැක්ක ගමන්ම ගන්න ඕනේ කියලා හිතුණා. මෙන්න මේ වොෂ් එක මං ගාව නැති නිසා. මේක ඩාර්ක් කලර් එක. ඒ වගේම තමයි මේකේ මෙන්න මේ බටන් එකේ ඩීටේල් එකටත් මම ගොඩක් ආසයි. හයි වේස්ට්, ඒ වගේම මෙන්න මේ වගේ කොටු පොකට්ස් තියෙන එකත් මම ආසාවෙන් හිටියා පර්චේස් කරන්න. දෙපැත්තෙන් පොකට්ස් නැති මේක ප්ලේන් වයිඩ් ලෙග් එකක්. වයිඩ් ලෙග් එකක් මම ගොඩක් ආසයි. වයිඩ් ලෙග් වලට මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් තියෙන නිසාත් එක්කම මට ඇඳහමත් ටිකක් උස එහෙම පේන නිසා පිටිපස්සේ පොකට්ස් උත් ඒ විදිහටමයි තියෙන්නේ. හරිම හොඳ මැටීරියල් එකක්, හරිම ක්වලිටි ඩෙනිම් එකක් කියලා අල්ලපු ගමන් තේරුණා. මම ඉතින් ෆිට ඔන් කරලා බලලා සයිස් එකයි ෆිට ඔන් එකයි ඔක්කොම ලස්සන නිසා මම ඒක ගත්තා. මම ගත්තේ UK size 8.
තව එක සයිස් එකක් ඩවුන් යන්නත් තිබ්බා. හැබැයි අර ඩෙනිම් සැඳගෙන ගමන් බිමන් යනකොට අර බඩෙන් තද වෙනකොට හරිම අපහසුයි. මම ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් පහසුවෙන් ඉන්න ඕනේ මොන ස්ටයිල් කරත්, මොන ෆැෂනබල් විදියට ඇඳත්, මොන ට්‍රෙන්ඩ් එක ෆලෝ කරත්. ඉතින් ඒක නිසා මට පහසුව කියන එක මට පර්සනලි මං වැදගත් කියලා සලකනවා. ඉතින් ඒක නිසා මම UK size 8 තමයි මම try කරේ. හැබැයි චුක් චුක්ක් විතර ඉන්නේ ලොකු ගතියක් ලාවට වගේ තිබ්බා. නමුත් ඒක මට ඕනනම් ඉතින් බෙල්ට් එකක් use කරන්නත් පුළුවන්. ඒක නිසා මම 1 size up ගිය down ගිය නැහැ. 8 එකම ගත්තා. ඉතින් ඒකෙත් price එක උනේ euros 22ක් high waisted කියලා තියෙනවා. මේ විදිහට තමයි price එක. හරිම ලස්සන denim එකක්. මේ විදිහට ලං කරොත් තමයි ඔයගලන්ට කලර් එක හරියටම පේන්නේ. ඔන්න දැන් ඔයගලන්ට පේනවා dark wash denim එක වාන හරිම neat stitches උනත් හරිම ලස්සනයි. හරි ලස්සනට finish කරලා තියෙනවා. price එකේ හැටියට හරිම worth product එකක් අත්තරම මේකත්. ඊළඟට ඉතින් මම මේ පාරත් ගියේ බබාලත් එක්ක. මොකද බබාලට මේ දවස්වල ඉස්කෝලේ නිවාඩු, දවස් 4ක නිවාඩුවක් තිබ්බා. ඉතින් ඒ නිසා ඒ දෙන්නා දාලා යන්න බෑ කොහෙවත්. ඉතින් එකගෙන යන්න ඕන නිසා ඒ දෙන්නා මේ පාරත් මාත් එක්ක ගියා. ඉතින් ගියා මේගොල්ලන්ගෙත් හිත සතුටු කරන්නේ නැතුව එක්කන් යන්න බෑනේ. ඉතින් මොනවාම හරි ප්‍රයිමාර්ක් එකේ දැක්කොත් ඕන තරම් දේවල් තියෙනවා ඒගොල්ලන්ට ගන්න. එහෙම ඉතින් හිතාගෙන ගිය නිසායි, සමය එක ලඟ වෙන නිසායි, ඉස්සරහට ගමන් බිමන් ටිකක් වැඩිපුර ඇලියට යන්නත් තියෙන නිසායි, දැන් නිවාඩු කාලෙත් එනවා ඉස්සරහට ජූන් වලදී. ඉතින් එතකොට ගමන් බිමන් අනිවාර්යෙන් වැඩි ඇලියට යන දේවල්. ඒ පහසුවෙන් ඇලියට යන්න පුළුවන් විදිය හරිම ලස්සන 2 piece set එකක් select කරා අපේ ලොකු බබා නැටලි. ඉතින් මමත් ඒකට කැමති වුණා. යුරෝස් 8ක price එකක් වුණා මේ set එකම. මේකේ biker shorts තමයි තියෙන්නේ මේ විදියට. මේක නම් චුට්ටක් ඉන ලොකු වේදි කියලාත් මට හිතෙනවා. හැබැයි මං ඒක මොකක් හරි කරන්න හිතාගෙන ගත්තේ. මොකද හරිම ඉක්මනට මේගොල්ලන් උස යනවා, මහත් වෙන එකටත් වැඩි උස යනවා. ඒ වගේම සයිසස් මදි වෙනවා. ඉතින් ඒක නිසා මම සයිස් එකක් කොහොමත් උඩින් ගත්තා. එතකොට ඒගොල්ලන්ට ඉස්සරහ අවුරුද්දක වුණත් තව පාරක් අඳින්න පුළුවන් නිසා අලෝවා කියලා ලියලා තියෙනවා. summer in paradise අලෝවා 9 to 10 size එක ගත්තේ. මේකෙත් කලර් එක මගේ නේල්ස් වල කලර් එකමයි. මම ආසම කලර් එකක්. ඒගොල්ලොත් ගොඩක් ආසයි මේ වගේ happy vibes දෙන ඇඳුම් අඳින්න මේ වගේ සීසන්ස් වලදී. ඉතින් ඒකෙනුත් මම දෙකක් ගත්තා. මේ ෆිට ඔන් කරන්න ඕන නිසා මේක රිමූව් කරා. මේ අනිත් එක same size ගත්තේ දෙන්නට. මොකද දැන් දෙන්නම twins ලා වගේ එකම size එකට ඇවිත් තියෙන නිසා අක්කයි නංගී. ඒ දෙකත් මම ගත්තා. ඊළඟට තවත් ඒගොල්ලන් select කරපු දේවල් දෙකක් ගත්තා. එදත් බොටල් එකක් අරගෙන ආවා. එදත් මේ බොටල්ස් දෙක ඕනෙමයි කියලා කිව්වා. ඔන්න ඉතින් අද මට ගැලවෙන්න බැරි වුණා. මේ බොටල්ස් දෙකත් අරගෙන ආවා. හරිම ලස්සනයි. මෙහෙම බලනකොට මේ මගේ ඇඳුමේ කලර්ස් උත් එක්කත් ලස්සනයි. මේ ඔක්කොම පැස්ටල් කලර්ස්, ভাইබ්‍රන්ට් කලර්ස්, හරිම ලස්සන ට්‍රෙන්ඩි කලර්ස් මේ දවස්වල අපිට දකින්න තියෙන හැම ෂොප් එකකම හැම තැනකම වගේ. ඉතින් මේ වගේ කලගෙඩි බොටල්ස් දෙකකුත් ඒ දෙන්න ඕනෙමයි කී කී ඉඳලා හැම තැනම දකින්නවා. මේ දවස්වල ගොඩක් දෙනෙක් පාරෙත් ගෙනියනවා, බබාලත් ගෙනියනවා, දකින්නවා. මොකද ඒගොල්ලන් ඉස්කෝලේ යනකොට කෑම බීම සම්බන්ධයෙන් කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට අඩුම ගානේ පැන්සල් පෙට්ටියක්වත් අපේ දෙන්න යන ඉස්කෝලේ ගෙනියන්නේ නැහැ. එක එක ස්කූල්ස් වල එක එක දේවල් මෙහි වෙනස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක සිද්ධ වෙන විදිය. කොහොම වුණත් අපේ බබාලා යන ඉස්කෝලේ ඒගොල්ලන් යන්නේ මෙහි නෑ නම් දන්නවා ස්කෝලස් තතාලේ කියන ස්ටේට් එකෙන් රන් කරන ස්කූල් එකකට. ඉතින් එතකොට ඉටාලියන් ස්කූල් එකක්, ඉටාලියන් ලැන්ග්වේජ් එකකින් ඒගොල්ලන් ඉගෙන ගන්න. ගොඩක් දෙනෙක් මේ ගැනත් විස්තර මයෙන් අහනවා. මම ඕගොල්ලන් කැමති නම් කියන්න බබාලගේ ඉස්කෝල සම්බන්ධ වීඩියෝ එකක්. මොකද ඉටලි වල ලංකාවේ ඉඳලා ඉටලි වලට මේ දවස්වල ගොඩාක් අය මයිග්‍රේට් වෙනවා ෆැමිලිස්. ඉතින් එයාටත් ඩීටේල්ස් ඕන නම් මට පුළුවන් වෙනම වීඩියෝ එකක් ඒ ගැන කරන්න. මම මේ දැන් මේ ටොපික් එකට ආපු නිසා ඔයගලන්ට මතක් කරන්නේ. අපේ බබාලගේ ඉස්කෝලේට ඒ හැම ස්කූල් ඒ කියන්නේ ස්ටේෂනරි හැම දෙම ස්කූල් එකෙන්ම තමයි සප්ලයි කරන්නේ. අපෙන් යම් කිසි මුදලක් අරගෙන අවුරුද්ද මුල පේරන්ට්ස්ලා එකතු වෙලා එක්කෙනෙක් අරගෙන ඒ ටික ඔක්කොම හැමෝටම එකම විදියට. ඉතින් එතකොට කෑම ගන්නත් ඒගොල්ලන් ඉස්කෝලෙන් ස්නැක් එකයි ලන්ච් එකයි දෙකම. ඊට අමතරව වතුරත් ඉස්කෝලෙම තමයි බොන්නේ. ගෙදරින් කෝප්පේ පිඟානයි විතරයි අරගෙන යන්නේ. කෑම කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ, වතුර ගෙනියන්නේත් නැහැ. ඉතින් ඒගොල්ලන්ට මේ වෝටර් බොටල්ස් ගෙනියන දේවල් ඔය වගේ ප්‍රශ්න කරදර මුකුත් නැහැ. මට ඒ දේවල් කිසිම දෙයක් සප්ලයි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ස්කූල් බෑග් එක විතරයි. නමුත් දැන් මේ වගේ දේවල් දැක්කහම ඒගොල්ලන් හරිම ආසයි. මොකද ගමනක් යනකොට නම් මේ වගේ දේවල් ගෙනියන්න හරිම අමාරුයි. මොකද මේක බෑග් එකේ දාන්න යන්න බෑනේ. මේකට වෙනම ඉඩක් ඕනේ, වෙනම කෙනෙක් ඕනේ අරගෙන යන්න. ඉතින් මේක ගත්ත පර්පස් එක තමයි දැන් ඒගොල්ලන්ට ඉස්කෝලේ නිවාඩු වුණාට පස්සේ සම කැම්ප් එක පටන් ගන්නවා. ඉතින් සම කැම්ප් එකට යනකොට ඒගොල්ලන් ගෙදරින් වතුර අරන් යන්න ඕනේ. කෑම ගෙනියන්නේ නැහැ එතනත්. නමුත් වතුර ගෙදරින් ගෙනියන්න ඕනේ. ඉතින් ඒක නිසා මං හිතුවා
ආසාව ඒගොල්ලන්ගේ යන්නත් එක්කයි මේක ප්‍රයෝජනයක් වෙනත් ඕනේ නේ ගත්තොත් ඉතින් ඒක නිසා මේ බොටල්ස් දෙකක් අරන් දෙනවා කියලා දෙන්න කලර්ස් දෙකෙන් සිලෙක්ට් කරගත්තා මේකේ ප්‍රමාණය මිලිලීටර් 1200ක් ඒ කියන්නේ 1 ලීටර් 200 ml දාන්න පුළුවන් ඉතින් ඕනේ ප්‍රශ්නෙත් හරිය ඒගොල්ලන්ට වෝටර් බොටල් එකක් ගත්තා මේකේ ස්ට්‍රැප් එකක් තියෙන නිසා ඒගොල්ලන්ට පාසුවෙන් ගෙනියන්න පුළුවන් ඒ ගෙනියන තැන එක එල්ලන්නක් තැනක් තියෙනවා ඒගොල්ලන් ගෙනියන දේවල් බෑග් එක එහෙම ඉතින් මේකත් ඒ විදිහට එතන හැංග කරන්න පුළුවන් ඉතින් මේක පාවිච්චි කරලා බලන්න ඕනේ මේ විදිහට තමයි ස්ට්‍රෝ එක තියෙන්නේ හොඳයි කියලා මං හිතනවා හොඳට වැහෙනවා ඉතින් ඒ නිසා බොටල්ස් දෙකක් ගත්තා ඊළඟට දෙලි කැප් එකක් මං ගත්තා මං ගාව කැප්ස් නම් මං ගොඩක් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි හැබැයි මම හිතනවා මට කැප්ස් උත් දැමම ලස්සනයි කියලා අපි දාලා බලමු මගේ ලෙටර් එක මං ආරකුල ගත්තේ මොකද ඔයගලන් හිතන්නේ ලස්සනයිද චුට්ටක් මෙතන ඉස්සරහ වැඩිද මන්ද නැහැ නේ ලස්සනයි රයිට් මේකෙන් තිබ්බ බ්ලැක් කලර් එක තිබ්බා ටිකක් බේජ් කලර් එක වගේ තිබ්බා ඔෆ් වයිට් වගේ කලර් එකක් තිබ්බා ඩාර්ක් බ්‍රවුන් තිබ්බා කලර්ස් ගොඩක් තිබ්බා මේ ඉනිෂියල්ස් මොකුත් නැතුව ඉනිෂියල්ස් තියෙනවත් කීපයක් තිබ්බා මට හිතුණා ඩෙනිම් මැටීරියල් එක එකක් ගන්න ඕනි කියලා මොකද ගොඩක් අවුට්ෆිට්ස් වලට මැච් කරන්නත් පුළුවන් අපි ෂෝට්ස් වගේ ඒවා ඉස්සරහට දැන් සමය කෙනකොට ෂෝට්ස් එහෙම අඳින්නත් ඩෙනිම් එකෙන් නේ ඉතින් එතකොට ඒකටත් මැච් වෙනවා වයිට් කලර් ඩ්‍රෙසස් වලට නැත්නම් මේ වගේ අඳුමකට උනත් මේකේ බ්ලූ කලර් එක තියෙනවා එහෙම ප්‍රශ්නයක් නැහැ ඒක 100%ක් මැච් වෙන්න ඕනි කියලා මම කියන්නේ නැහැ. නමුත් අර අවුට්ෆිට් එකක් ගත්තාම මම කැමති ඒක ලස්සනකට පිළිවෙලකට ඇඳපු ඇඳුමක් තියෙනවා නම් අර එහෙන් මෙහෙන් කෑලි එල්ලගෙන එක එක කලර්ස් මැච් කරගෙන එහෙම මම එච්චර ආස නැහැ. කලර්ෆුල් වෙනවා කියන්නේ එක දෙයක්. හැබැයි හැම කලර් එකම මික්ස් කරගෙන ඇඳුම් අඳිනවා කියන්නේ වෙන දෙයක්. ඉතින් ඒක ස්ටයිලින් සම්බන්ධ ප්‍රශ්නයක්. කොහොම වුණත් මේක හොඳයි. ක්වොලිටි එක හොඳයි. වොෂ් එකත් මම කැමති. ගොඩක්ම ඩාර්ක් උත් නැහැ. ගොඩක්ම ලයිට් උත් නැහැ. යුරෝස් පහක් වුණා එක ඉතින් ඔන්න මම ඒකත් අරගෙන ආවා මගේ ලෙටර් එක ඉනිෂියල් එක ආරකුර තියෙන රයිට් ওই ටික තමයි ආ තව දේවල් දෙකක් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න එනක මම සේෆොරා ස්ටෝර් එකට ගියා හැබැයි සේෆොරා ස්ටෝර් එකෙන් ගත්ත දේවල් නම් මම මෙතන කතා කරන්නේ නැහැ ප්‍රොඩක්ට්ස් දෙකක් තියෙනවා ගොඩක් ඉන්ටරෙස්ටඩ් ප්‍රොඩක්ට්ස් දෙකක් මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්න නමුත් ප්‍රයිමාර්ක් එකකින් ගත්ත ඩූප්ස් දෙකක් තවත් තියෙනවා ඔයගලන්ට මතක ඇති මම එදා ඩූප්ස් හෙයා මාස්ක් එක අරගෙන ආවා. ඔන්න අද මම අරගෙන ආවා. මම ඔයගලන්ට එදා කියපු විදිය තවත් ඩූප්ස් දෙකක්. එකක් තමයි මෙන්න මේ මයි කොණ්ඩෙත් අවුල් වුණා මං හිතන්නේ. ගණන් ගන්න එපා එක. මෙන්න මේ චාර්ලට් ට්‍රිල්බරි එහෙම නැත්නම් චාට් ටේප් ෂේප් එකේ එන ලික්විඩ් බ්ලෂ් එක ලුමිනස් බ්ලෂ් එකට සිමිලර් ඩූප් එකක් හදලා තියෙනවා. ඩූප්ලිකේට් එකක් වගේ කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට ප්‍රයිමාර්ක් කොස්මටික්ස් එකෙන්. ඉතින් මේක මට ට්‍රයි කරන්න ඕනි කියලා හින්ද මං අරන් ආවා. මම මෙන්න මේ විදිහට ට්‍රයි කරා. උගලන්ට මෙතන පේනවට වැඩිය මං හිතන්නේ දැන් කලර් එක පේනවා අඩුයි උගලන්ට. මං නිකන් දැන් ඇප්ලයි කරලා පෙන්නන්නම් චුට්ටක්. මේ විදිහට හරිම ලස්සනයි මේක මම ලුමිනස් ෆිනිෂ් එක ගත්තේ ග්ලෝ ෆිනිෂ් එක මොකද මැට් ෆිනිෂ් බ්ලෂස් ගොඩක් මං ගාව තියෙන නිසා මම ඔයාලට මෙතන පික්ච එකක් දාන්නම් මේක ඇප්ලයි කරාම ළඟට කොයි වගේද කියලා මෙතනින් ඔයාලට එච්චරම පේන එකක් නැහැ දැන් මම ඉස්සෙල්ලා ඇප්ලයි කරපු එක නම් මම පවුඩර් එකකින් ඒ කලර් එකෙන්ම සෙට් කරා කොහොම වුණත් මේ විදිහට මං චුට්ටක් ඔයාලට සර්ච් කරලා පෙන්නන්නම්කෝ වව් එතකොට ලස්සනටම පේනවා මට වැඩි කලර් එක ටිකක් ලයිට් කැරක්ටරන් ස්කින් ටෝන් එක තවත් ලස්සන වෙයි. මොකද මේ තමයි තිබ්බ ඩාර්කස්ට් ෂේඩ් එක. ඉතින් මට මීට වැඩිය ඩාර්ක් ෂේඩ් එකක් තිබ්බනම් ලස්සනයි. නමුත් මට මේක ඇඩ්ජස්ට් කරගන්න වෙනවා වෙනත් පවුඩර් බ්ලෂ් එකක් එක්ක. කොහොම වුණත් මේකේ ක්වොලිටි එක කොයි වගේද කියලා බලන්නත් එක තමයි මම ගෙනාවේ. පිග්මන්ටේෂන් එකත් හොඳයි. ලොง ලාස්ටිං වෙයි කියලා මම හිතනවා. දැන් මම ඇප්ලයි කරලා 3 4ක් විතර වෙනවා. නමුත් වෙනසක් මුකුත් වෙලා නැහැ. හොඳට තියෙනවා. පේනවා ඇති ලස්සන ග්ලෝ එකක් තියෙනවා ඇත්තටම. ඉතින් කොහොම වුණත් මේ තියෙන්නේ මංගාව ඔයාලන්ට මතක ඇති කීකෝ ඩොල්චි ඩීවා කලෙක්ෂන් එකෙත් මේ විදිහටම බ්ලෂ් ඇන් බ්‍රොන්සර් ආවා. මේ තියෙන්නේ මං එකකින් ගත්ත හයිලයිට් එකක්. මේ විදිහේ සිමිලර් ටොප් එකක් තියෙන්නේ මේ ලිඩ් එක. නමුත් මේක නම් මං හිතන්නේ ටාට් ටේප් ෂේප් එකේ තමයි මේ වගේ උලට තියෙන්නේ. චාර්ලට් ට්‍රිල්බරි එකේ තියෙන මේ වගේ කොටුවට. ඉතින් ඔයගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් කොහොම වුණත් එක්සැක්ට් ඩූප් එකක් විදිහට තමයි ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ. මේ ප්‍රොඩක්ට් එක ගොඩක් දෙනෙක් හරිම ඉක්මනට පර්චේස් කරපු හරිම වෛරල් ගිය ප්‍රොඩක්ට් එකක් තමයි මේ ප්‍රයිමාර්ක් ප්‍රොඩක්ට් එක. මේ විදිහටම බ්ලෂ් එක, කොන්ටූර් ස්ටික් එක, ඒ වගේම හයිලයිට් එක තියෙනවා. නමුත් කොන්ටූර් ස්ටික්ස් ඒ වගේ කලර්ස් ගොඩක් ලයිට් වැඩි. අපේ ස්කින් ටෝන් එකට. ඉතින් මේක තමයි එකම ඔප්ෂන් එක මට යන්න පුළුවන් වෙලා තිබ්බ. ඉතින් මම ඒකත් අරගෙන ආවා. බ්ලෂස් නම් කොච්චර ඇප්ලයි කරත් කොච්චර තිබ්බත් මට මදි නිසා ආසයි මම ඒකට. ඒ
වගේම තමයි ඕල් නයිට් කියලා ඔයගොල්ලන් දන්නවා ඇති මම මෙතනින් පිච් එකක් දාන්නම් අබන් ඩිකේ ඕල් නයිට් කියන සෙටින්ස් ස්ප්‍රේ එක. ඉතින් ඕල් නයිට් එකට සමානම ඩියුප් එකක් කියලා මම වීඩියෝ එකක් බලනකොට දැකපු කෙනෙක් මෙන්ෂන් කරා මෙන්න මේ සෙටින් ස්ප්‍රේ එක. මේක ගොඩක් දුරට ප්‍රෙප් ප්ලස් පර්ෆෙක්ට්. ඔයගලන්ට මතකයි නම් මෙන්න මේ ෆික්ස් ප්ලස් එක සෙටින් ස්ප්‍රේ එක අපි මැක් කොස්මටික්ස් අපි කවුරුත් දන්න. මේක නම් ඒකේ ග්ලිටර් ෆිනිෂ් එකක් තියෙන එකක්. නමුත් මේකේ සාමාන්‍ය බොටල් එක ඔයගලන් දැකලා ඇති. ෆික්ස් ප්ලස් එක ගොඩාක් ෆේමස්. ඉතින් ෆික්ස් ප්ලස් එකට සමානම ටියුප් එකකුත් තිබ්බා. මම ඔයගලන්ට මෙතනින් පෙන්නන්නම්. මේකයි මේකට ටියුප් එකකුයි දෙකක්ම තිබ්බා. ඉතින් මම මේකට තිබ්බ ටියුප් එක නම් ගත්තේ නැහැ. මොකද මට ඒකට වැඩිය මේක ට්‍රයි කරලා බලන්න ආස හිතුන නිසා. නමුත් මේකේ ඕල් නයිට් එකේ ඔරිජිනල් එකක් මං ගාව නැහැ. දැන් මේකේ නම තියෙන්නේ අප් ඕල් නයිට් කියලා තමයි නම තියෙන්නේ. මේකප් සෙටින් ස්ප්‍රේ ප්‍රෙප් ස්කින් බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් මේකප්. ඉතින් මේකප් එකට කලිනුත් පස්සෙත් මේක ඇප්ලයි කරන්න පුළුවන්. ලොන්ග් වෙයා ෆ්‍රෙෂ් කොකොනට් සෙන්ට් විත් ඇලෝවෙරා එක්ස්ට්‍රැක්ට්. ඉතින් හොඳයි. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකත් මම චුට්ටක් ඔයගලන්ට කියවන්නම්. ස්ටොප්ස් යෝ මේකප් ෆ්‍රොම් බජින්ග් ඇන්ඩ් කීප්ස් යූ ගෝජස් ඕල් ඩේ. දිස් ඉන්විසිබල් මිස්ට් කැන් බී යූස්ඩ් බිෆෝ ඔ ආෆ්ටර් මේකප් ඇප්ලිකේෂන්. ඔය විදියට තමයි. ඉතින් මේඩ් ඉන් ටර්කි පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් මම ඔයගලන්ට දුන්නේ. මේකත් අපි ඉස්සරහ වීඩියෝස් වලදී අනිවාර්යෙන් යූස් කරයි. දැන් අපිට ඕන නම් පොඩ්ඩක් බලන්නත් පුළුවන්. මට මේක කොකොනට් කිව්වහම මට නිකන් ස්මෙල් එක පොඩ්ඩක් බලන්නත් ආසයි. අපි ස්ප්‍රේ කරලා බලමුද. කොන්ඩිට නැතුව ස්ප්‍රේ කරොත් හොඳයි. සුවඳයි. හොඳට පුරුදු සුවඳක්. හොඳට පුරුදු සුවඳ. මොකේද කියලා මට මතක නැහැ. හැබැයි හොඳයි වගේ මං හිතන්නේ. ඉතින් මේකප් එක සෙට් කරගන්නනේ අපි මේ දේවල් පාවිච්චි කරන්නේ. මෙහෙම බලන්න තරම්ම ගුද්දයක් නැහැ. මම නිකන් ලං කරලා බැලුවට සෙටින් ස්ප්‍රේ එකක්. ඉතින් ඕකේ යුරෝස් 6ක් උනේ. මොකද මේවයි ඔරිජිනල්ස්. අර මම කිව්ව මේකේ ඔරිජිනල් එක නෙමෙයි. මම කියන්නේ අර අනිත් බ්‍රෑන්ඩ්ස් වලින් අපිට ඔරිජිනල් එක විදිහට අපි දකින දේ සෑහෙන්න ගණන් යුරෝස් 30ක් වගේ වෙනවා මං හිතන්නේ ප්‍රයිස් එක. අපි බලමු මේකේ ml 100 ml තියෙනවා. ඉතින් කොහොම වුණත් ජූප්ස් විදියට දැකපු දේවල් දෙකකුත් ඔන්න මං ගෙදර ගෙනාව ට්‍රයි කරලා බලන්න. ඉතින් දැනට මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක විදියට මම සැටිස්ෆයිඩ්. මම කැමති මේ ප්‍රොඩක්ට්ස් දෙකටම. මං හිතන්නේ මගේ එදිනෙදා පාවිච්චියට අනිවාර්යෙන් මේ දේවල් එකතු වෙයි. ගොඩක් දෙනෙක් ප්‍රයිමාර්ක් පර්ෆියම්ස් ගැනත් මගෙන් ඇහුවා. ඉතින් පර්ෆියම්ස් ගැනත් මම චුට්ටක් කීපයක් දැකපු දේවල් මං කලිනුත් ඔයාලන්ට වීඩියෝ එකේ මං හිතන්නේ පෙන්නුවා. අර හුඩා බියුටි කයාලි පර්ෆියම්ස් වලට ඩූප්ස් විදිහට හදලා තිබ්බේවා. හැබැයි ඒවා නම් සුවඳ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. සුවඳ නැහැ කියන්නේ හරියම කැමති සුවඳක් නෙමෙයි. මම කැමති සුවඳක් නෙමෙයි තියෙන්නේ. නමුත් ෆ්ලෝරල් සෙන්ස් කීපයක් තිබ්බ හරියම සුවඳයි. සාමාන්‍ය දිනදා පාවිච්චියට හොඳයි කියලා මම හිතනවා. නමුත් මම ඒවමකුත් පර්චේස් කරේ නැහැ. ඔයිටත් අමතරව තමා හරි ගත්ත දේවල් තියෙනවද කියලා බලමු. නැහැ. ආරයි. තාම බබාලට ගත්ත දේවල් දෙකක් තියෙනවා. ඔරිජිනල් මැරින්ස් කියන ස්ටෝ එකෙන්. මේකත් මම ඔයාලට පෙන්නන්නම් දෙයක් කියන්නත් තියෙන නිසා. අදත් වීඩියෝ එක චුට්ටක් දික් වෙයි. චුට්ටක් වෙන නිසා හෙන්න. මම හිතනවා හැබැයි ඔයගොල්ලන් ඒ ගැන වරි වෙන එකක් නැහැ කියලා. මෙන්න මේ ටී-ෂර්ට්ස් දෙක. දැන් මේ දෙකම හස්බන් අරන් දීලා තියෙන බබාලා දෙන්නට එකම වගේ. එයා හැමතිස්සෙම එහෙමයි. මං කැමති නෑ වැඩි හැමතිස්සෙම විශේෂයෙන්ම ගාණෙන් ගොඩක් වැඩි දේවල්, ප්‍රයිස් එකෙන් ගොඩක් වැඩි දේවල් මේ ටී-ෂර්ට්ස් වගේ දේවල් දෙන්නටම එකම විදියට අරන් දුන්නාම දැන් ලොකු බබාගේක පොඩි එක්කෙනාට ගත්තා කිව්වත් ඊළඟ අවුරුද්දක එයා ඒක ඇන්දත් අර එකම වගේ දෙකක් නේ. එතකොට gedara ithuru wenne ඉතින් ඒක තේරුමකුත් නැහැ. මොකද ප්‍රයිස් එකත් සෑහෙන වැඩි දෙයක්. මේකේ ප්‍රයිස් එක මේක කොලැබරේෂන් එකක්. කප්පා කියන බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලන් දකින්නවා ඇති. ගොඩක් ෆේමස්. ගොඩක් ස්පෝර්ටි විදියට අන්‍යය යූස් කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් කප්පා කියන බ්‍රෑන්ඩ් එක කොලැබරේට් කරලා තියෙන ඔරිජිනල් මැරින්ස් කියන බබාලගේ ඇඳුම් තියෙන ෂොප් එකෙන්. ඉතින් කොහම වුණත් ඒකට ආපු එකක්. ඉතින් අපේ ලොකු බබා මේක ගොඩාක් ආස හිතුණා. එයා දැක්ක දවසේ ඉඳලම මගෙන් ඒක ඇහුවා. එයා සාමාන්‍යයෙන් එහෙම කරදර කරලා ඉල්ලන්නේ නැහැ. ඉතින් මෙන්න මේකේ මේ තියෙන ඩීටේල් එකටයි ටිකක් එයා ස්පෝර්ට්ස් වෙයා ඒ විදිහට අඳින්න කැමති. මේකේ ග්ලිටර් ෆිනිෂ් එක තියෙනවා. මේ කලර් එක බ්ලූ කලර් එක. මේ හැම දෙයකම හිඳ එයා ගොඩක් ආස වෙලා තිබ්බා. මට කීප දවසක්ම කිව්ව නිසා මං හිතුවා ඒක අරන් දෙන්න කියලා. මොකද මේක ක්‍රොප් ටොප් එකක්. මේ වගේ හොඳ ඩීටේල් හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. ඇත්තටම යුරෝස් දැන් 14.95ක් යුරෝස් 15ක් වෙනවා මේක ටී-ෂර්ට් එක විතරක්. දැන් උදාහරණයක් විදියට මම ප්‍රයිමාර්ක් එකෙන් ගත්ත මේ 2 piece set එකම උනේ යුරෝස් 8යි.
T-shirts ඔයගලන්ට මතක ඇති 2730ක් වගේ ප්‍රයිස් එකකට ගත්තා. ඉතින් ඒකයි කියන්නේ ලොකු වෙනසක් තියෙනවා ප්‍රයිසස් අතර. ක්වොලිටි එකෙත් වෙනසක් නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් එදිනෙදා අඳින්න බබාලා හැමතිස්සෙම කිලුට කරගන්නවා. ගොඩාක් පාවිච්චි කරලා සමහර විට මේ අවුරුද්දෙන් පස්සේ ඊළඟ අවුරුද්දේ බබාලට ඒක අඳින්නත් බැරි වෙනවා. මොකද ඒගොල්ලන් ඉක්මනට වැඩෙන නිසා. එහෙමත් බලනකොට ඉතින් අපි වියදම් කරන ප්‍රයිස් එක ගැන මම නම් දෙපාරක් හිතෙනවා. බබාලාගේ ඇඳුම් හොඳ ගමනක් අඳින්න ගන්න ඇඳුම් නෙමේ. සාමාන්‍යයෙන් එදිනෙදා අඳින්න ගන්න ඇඳුම්. ඉතින් මම කියන්න ගියේ මේකේ ක්වොලිටි එක සම්පූර්ණයෙන්ම වෙනස්. මැටීරියල් එක ටිකක් ගොඩක්ම හොඳ තද හෙවි මැටීරියල් එකක් කොටන්. ඩීටේල්ස් උත් වෙනස්. ඉතින් මේ විදිහට ගෝල්ඩ් ග්ලිටර් ඩීටේල් එකක් තියෙනවා මෙතනත්. ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එක හරිම ලස්සනයි. ඉතින් ඒකෙනුත් ඉතින් කොහොම හරි හස්බන්ඩ් තීරණය කරලා දෙන්නටම එක වගේ අරන් දෙන්න ඕනේ කියලා මගේ කැමැත්තකින් තොරව. ඉතින් ඇඳුමට මම කැමතියි. අර දෙන්නටම එකම අරන් දීපිකත් තමයි මම ඉච්චරම සතුටු නැත්තේ. ඉතින් 8 to 9 years මේක මොකක්ද අරන් තියෙන්නේ 7 to 8 years okay right. ඉතින් ඒදෙත් මෙතන තිබ්බ නිසා මම ඔයගලන්ට පෙන්නුවා. ඒවත් ඉටලි වල ඉන්න අයට නම් ඔන්න තවමත් මේ කලෙක්ෂන් එක available. හරිම ලස්සන 2 piece jogger set එකක් තිබ්බා. යුරෝස් 50ක් විතර වෙනවා මේ set එක. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. බොරු කියන්න ඕනේ නැහැ නේ. හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඕගලන් කවුරු හරි ඉටලි වල ඉන්න අය මේ channel එක බලනවා නම් බබාලට original marines එකෙන් ඇඳුම් මොනවා හරි ගන්න ඉන්නවා නම් girls රට මේ වගේ දේවල් තියෙනවා. බොයිස් කලෙක්ෂන් එකත් ඒ විදිහටම තිබ්බා. ලස්සන දේවල් ගොඩක් තිබ්බා. ඉතින් එහෙනම් ෂොපින් කරලා ගත්ත දේවල් ඉවරයි. ඕගලන්ගේ වෙලාව මම වැඩිපුර ගන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක දිග වුණත් මගේ channel එක දිගටම බලාගෙන හිටපු අයට වීඩියෝ එක අද වීඩියෝ එක බලාගෙන හිටපු හැමෝටම මම thank you so much කියලා කියනවා. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. Bye, I'll see you soon.